කැපිලි වර්ග බොහොමයක් තියෙනවා ලංකාවේ. කැපිල්ලනුත් කැපිල්ල. මීගමුවේ මාළු කැපිල්ල ගැනයි අද පෙන්නන්නේ. ඔන්න දැන් සම්පත්ගේ මාළු ලෑල්ලේ ඉඳලා අපි පොඩ ඉතිරාට යනවා කෙන්දෙක් ඉන්නවා කපන්න කපලා දෙන්න යන්නේ ලොකු කෙන්දෙක් යන්නේ සම්පත්. ඔව් කපලා. යන්න ඕනේ. කමියා. බුරාගේ වලිතාව බල බල ඉන්නවා. හතේ වල වලියක් බල බල ඉන්නවා. මේක මේ කුට්ටි කරලා දෙනවා මේගොල්ලන්ට විකුණන්න. කුට්ටි කරනවාම තමයි මේගොල්ලෝ මාළු දැන් කුට්ටි කරලා බලන්න. ඔන්න පේනව නේද සුපිරි භාණ්ඩයක් ඉන්නේ. संपत् ड्यूटी मे मोल कुटी कर विकुन मे वे बल कपा गए हार्ट සරිම්ම හකුපත්තු දෙක අයින් කර ගන්නවා. කඩ ගොඩක් කපන්න එපා. පොඩි ගොඩක් කපන්න. නෝ කොම ගට් කරා ගට් කරපුවාම එන බඩ බකු වැල් සෙට් එක පේනවනේ. ඒවලත් බිත්තර ඒ දේවල් ප්‍රයෝජනෙට ගන්නවා. ඔන්න බඩපත. අක්කා කීයද මාළුව කිලෝ එක යන්නේ? නැහැ 1800. 1800යි. කිලෝ කීයක් තිබුණාද? දන්නේ අම්මා ගෙනාවේ. ආ. කිලෝ වැඩිද? 30ක් විතර. ඈ? 30ක් විතර නේද? ආ. කිලෝ 30ක් විතර ඇති නේ? 35ක් විතර. කිලෝ 35ක් විතර ඇති. අපි මෙහෙම කපලා දුන්නා මෙයා පැටි කපලා කිලෝ විකුණනවා. කිලෝ එක දෙක එනවනේ මාළු කොට්ටිය කොහමද දැන් මෙතනදි වෙන්නේ මේ මාළු ලෑලිවල මාළු ලෑලිවල මාළු විකුණනයිට මේ ලොකු මාළුවෙක් කපා ගන්න බැරි නිසා සම්පත්ලා තමයි ගිහිල්ලා ඒ ලොකු මාළු කපලා දෙන්නේ මාළු ලෑල්ලෙම ඉඳගෙන ඔන්න සම්පත්ගේ ඩියුටි එක ඉවරයි අපි ආයි දැන් මාළු ලෑල්ල පැත්තට යනවා දැන් විවිධ මාළු වර්ග අනුව කපන විදියවල් වෙනස් මම මේ ඉස්සරින් වීඩියෝ වලත් ඔයගොල්ලන්ට පෙන්වලා දීලා තියෙනවානේ මීගමු මාළු මාකට් එකට ආවොත් එහෙම මාළු කපන අය මේ කොලිමට ඉන්නවා ඔයගොල්ලන්ට මේ මාළු කපන අයගෙන් සල්ලි දීලා මාළු කපාගෙන යන්න පුළුවන් ගෙදර ගිහිල්ලා ලේතවරගෙන මාළු කප කප ඉන්න වෙන්නේ සම්පූර්ණ මාළුවව කපාගෙන ඔයගොල්ලන්ට යන්න පුළුවන් ඉතමත් පහසු විදියට ගෙදර ගිහිල්ලා උයා ගන්න විතරයි තියෙන්නේ ඉතින් ඒ හින්දා මීගමු මාළු ලෙල්ලමට ආවොත් මාළු කපාගෙන යන්න හැමෝගෙම රැකියාවල් රැකෙන විදියට වැඩ කරන්න අපි ශ්‍රී ලාංකිකයෝ විදියට පුරුදු වෙන්න ඕන. අනේ දැන් මඩු මාළුවෙක් කපන්න යන්නේ. ආ බිලියත් එක්කමනේ එන්න බිලියත් එක්කම ඇම්මිලා තියෙන්නේ මඩුව බලමු කපන්නේ කොහොමද කියලා වලිගේ කපලම තමයි එන්නේ නේද ඔව් වලිගේ කපලේ වලිගේ කට්ටක් එනවනේ ඔව් ඔව් මඩු වලිගේ තරයිනේ නේ කට්ටයම සැර නෑ මඩුවේ කපනකොට මුලින්ම ওই විදියට තමයි කපන්නේ తీරු තමයි කපා ගන්න නේද මේ වෙද තෙල් දාන්න සුපි කරනවා මඩු මාළු කමත් තෙලට තමයි නේද තමයි ना बिल्ली
පුරවිලි එක කපන්න යන්නේ. විදියට විශාල මාළු කපන්න සැහැල්ලු පිහිවලින් බෑ මේ පිහියක බර කිලෝ 2කටත් වඩා වැඩි. මෙරි බර පිහිවලින් තමයි කපන්නේ වන් ෂොට් ගහපු ගමන් බරපත් මොහතරත් කැපෙන විදියට තමයි මේ පිහි හදලා දෙන්නේ. ඔයගොල්ලන්ට මට කියන්න දෙයක් තියෙනවා මේ මාළු කපන කොට වර්ග මේ කොට වර්ග සියඹල සහ මාර තමයි පාවිච්චි කරන්නේ මේ ඒකට හේතුවක් තියෙනවා මේක රබර් එක වගේ මේක කෑලි පතුරු ගැලවෙන්නේ නැහැ මාළුවට එකතු වෙන්නේ නැහැ කපද්දී ඉතින් ඒ හින්දා සියඹල කොට මේව නම් සම්පත් සියඹලනේ සියඹල එකනේ සියඹල සියඹල කොට ගන්න අඩුයි ගොඩක් ගන්න අඩුයිනේ ඉස්සරහට අපි ළඟට ගෙනත් දෙන්න මාර කොට ගණන්නේනේ ඔව් මාර කොට 25000ක් මේ එක කොටයක් 10000ක් කියලා වෙන්න කියලා දැන් ඔය ගන්නත් ඔතේ ඉන්නවනේ ලී වලට ගන්නනේ ලී වලට ඉන්න නිසා ගන්නද ඔව් ඉතින් දැන් මේ ඒකට විශේෂිත වූ කොට පාවිච්චි කරන්න පරවේ මේ වැටියේ කපන්නේ ඔන්න බලන්න පරවේකුයි මේ වැටියේ කපන්නේ මුලින්ම ඉතින් පොර ගහ ගන්න ඕන ඊට පස්සේ තමයි වැඩේ පටන් ගන්න දන්නවනේ මේ මෙන්න මේ තියෙන්නේ පොර ගහන්න
එක සයිස් වල එන ගහලා මේකට කොරේ කියලා කියන්නේ මේ පුංචි කොර ගහද්දි මේ පුංචි එන ගහලා දෙනවා ලොකු පොර පොතු ගහද්දි ලොකු එනේ ගහලා දෙනවා පේනවනේ අපිට ගෙදරදී වුණත් මේව හදා ගන්න පුළුවන් මේකට කොරේ කියලා තමයි කියන්නේ ලේසියෙන්ම මාළු කොර ගහ ගන්න ඕන් ඉන්නා දැල්ලෝ Botol dal lagi, nih. Botol dal lagi, Anda hama gahana kerame. Kalau dari bokka, kada gatot, tiurai. Kapan nih? Petika kapan nih?
ඔන්න දැන් බලන්න තොරමාළු ටික මේ දවස්වල ගණා ස්ලයිසස් ගහන්න යන්නේ අපි බලමු කොහොම ස්ලයිස් ගහන්න කියලා එනවනේ කැපිල්ල කොහොමද කියලා නීට් එකට හරියට හරිම එකම සයිස් එකේ පෙති ගහනවනම් දක්ෂයෝ තමයි ඉතින් මීගමුවට මෙන්න ඕන ඉතින් මේ වගේ කැපිලි බලා ගන්න හරියට කිරලා මැනලා කැපුවා වගේ පේනවනේ සම්පත් මේකට එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන හොඳ නේද අනිවාර්යයෙන්ම අවුරුදු 20ක් කෙනා වගේ එක්ස්පීරියන්ස් එක අපි දැන් ඔන්න සවරෙක් කපන්න යන්නේ තෝර සවර අංජිලාව වෙනස් දැන් කපන්නේ අපි සවරෙක් කොච්චර කරත් මේගොල්ල පණයි මේගොල්ලෝ ඇවිල්ලා මේ පරපෝෂිතව මෙන්න ඉන්න පරපෝෂිතව මේ මාළු වගේ ඇඟේ අනිවාර්යෙන් බොක්කෝල් සුද්ධ කරන්න කියන්නේ එන්නේ ඒක. ඕගොල්ලන්ට තේරෙන්නේ නැති නේද ගොඩක් මාළුන්ගේ ඇඟේ බඩ ඇතුලේ මස ඇතුලේ පරපෝෂිතව ඉන්නවා. මේ පරපෝෂිතයම්ම ඉවත් කරලම තමයි කන්නුනේ. ඒක තමයි හැම වෙලාවෙම ඉස්සන්ගේ ඔළුවවල් එහෙම සුද්ධ කරලා කන්න කියන්නේ. මාළුන්ගේ බඩ බොකු සුද්ධ කරලා පිරිසිදු කරලා කන්න කියන්නේ ඒකයි. කහ අත ගාලා හොඳට සුද්ධ කරලා මාළු උයන්න කියන්නේත් එන්නේ ඒකයි. නබරලියට වැඩ දෙන්නේ නැහැ. මගේ බිත්තර එහෙම වැඩි කැවෙන්නේ නැහැ නේද ඇටයට වගේ. මගේ ඇටයට ලොකු එකක් තමයි බිත්තර දිනු. ඒක ඇටයට බිත්තර කන්නේ. ගොඩක් දෙනෙක් ගන්න අදිමදි කරනවා මේක දිගට ණයා වගේ ඉන්න ඉන්නනේ ණයා වගේ කොළපාට දිනවන කප්පෝලු මේක ගොඩක් අවුල් මේ මාළු කප්පෝ කොළපාට දිනන කියන ඒකට මාළු රස මාළු මොන දැන් අපි ඊගාවට කපන්න යන්නේ තලපත් සම්පත් තලපත් කොහොමද මේ දවස්වල පත්තේ තලපත් ගොඩක් වෙලාවට ඔයගේ තමයි කුප්පි තමයි යන්නේ බදින්න කරන්න ඒ වගේ දේවල් වලට තමයි මේක පොඩි කෑලි කපලා මේ පැත්තම මේ බලන්න මේ තලපතයි කට්ට තියෙන එකද මේ විදිහේ පැදලි කට්ටක් තමයි තලපතක් තියෙන්නේ වෙනවනේ
ලොකු කෙලවල් ළඟේ කෙල්ලන්ගේ ඔළුවේ මස තියෙන හොඳට මේ රසයි පුදුම රසක් තියෙන්නේ මේක ඇන්නේ මට කැපෙන හැ ඒ වගේ ස්පෙෂල් ආයිටම් ගන්න ඕන නැති මාළු කපණය ළඟට වෙන්න ඕන නැත්තම් ගන්න විදියක් නැහැ. කැපිල්ලනොත් කැපිල්ල මේකම මාළු කැපිල්ල ගැන දැනගත්තනේ කොහොමද වැඩ? යලිත් දවසක හමු වෙමු එහෙනම් ඔබ සැමට ජයෙන් ජයම වේවා.